සෞභාග්‍ය දැක්මින් අධිකරණ අභිමානයට අධිකරණ පියස නව ගොඩනැගිලි සංකේතයට මුල්කල තැබීම අග්‍රමත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යටත් විජිත යුගයේ ඉදිකරනු අලුත් කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 6ක භූමි ප්‍රමාණයක පැතිර යන අතර වසර 3කින් නිමවන මෙම ව්‍යාපෘති වියදම රුපියල් මිලියන 16,500ක්. නවීන තාක්ෂණීය නීති ගැටළු විසඳවා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල මෙන් අධිකරණ ශාස්ත්‍රය ඩිජිටල්කරණය තුළින් අධිකරණයේ නඩු පැවරීම, ලේඛන ගොනු කිරීම, ලේඛන පවත්වාගෙන යාම මෙන්ම වීඩියෝ තාක්ෂණය මගින් සාක්ෂි ඉදිරි කිරීම දක්වා දිවෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් තුළින් තාක්ෂණය රටේ නීති පද්ධතිය යාවත්කාලී කිරීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් දැනටම ආරම්භ කොට පවත්වාගෙන යන අතර වසර 3කුත් 4ක් අතර සිදුවන මෙම සැලැස්ම සඳහා රජය මේ වන විටත් බිලියන 3.5ක් වෙන්කොට මිලියන 500ක ප්‍රතිපාදන මේ වසරට ලබා දීලා තිබෙනවා. බොහොම ස්තුතියි අග්‍රාමාත්‍යතුමනි. එදා අපි බලයට පත් වෙන විට ජනතා අභිලාෂ මුදුන්පත් කළ හැකි යෝජනා මාලාවක් රට හමුවේ තිබුණා. ඒ සඳහා අපිට ජනතා ආශිර්වාදය ලැබුණා. දේශපාලනික වශයෙන් අප කොමන මතවාද දැරුවා පරමාධිපත්‍ය බලය රැඳී තිබෙන්නේ රටේ ජනතාව සතු. ඒ නිසා අප රට හමුවේ තබන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණයන් ඔවුන් තුළ විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත් වූ සෑම විටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම් වලින් නීතිය නවන්න අපි කිසිදා උත්සාහ කළේ නැහැ. යල් පැන ගිය නීති ක්‍රියා පටිපාටි අනපනත්ව තවමත් අපේ රට අපේ රටේ ජනතාව පීඩනයට පත්වෙන බව අමුතුවෙන් මක් විය යුතු නැහැ. මේ පීඩනයෙන් ජනතාව මුදා ගැනීම අපේ වගකීමක්. මා විශ්වාස කරන්නේ අද ඇරඹෙන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත කරන්න අධිකරණ ඇමතිවරයා කටයුතු කරගෙන යනවා. නඩු විභාග කඩිනම් කොට ඒවාගේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි අපි විශ්වාස කරනවා. මේ ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි. අපේ ඉලක්කය මුළු අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.